හොඳයි ඩ්‍රීම්ස් ටෝක් වලින් අද කාත් එක්කද අපි කතා කරන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ කාගේත් ආදරණීය වාදන ශිල්පියා මේ නිෂාන් අම්බලංගොඩ හොඳයි ආයුබෝවන් නිෂාන් ආයුබෝවන් ඉතින් කොහොමද මේ දවස්වල මොනවද වගේ කලා කටයුතු හොඳයි ඉතින් බෑන්ඩ් එකේ ෂෝ වලට සහභාගී වෙනවා විජේ සංජාර දෙක තුනකුත් තියෙනවා ඒවට සූදානම් වෙනවා ප්‍රැක්ටිස් කරනවා ඒවනම හොඳයි රොෂාන ප්‍රනාන්ද ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට ඔබ එන්න කලින් ඔබ තව සංගීත කණ්ඩායම් කීයක වගේ වාදනය කරලා තියෙනවද හය හතකම වාදනය කරා මුලින්ම අපේ ගමේ සංගීත කණ්ඩායමේ සහස්‍රා කියලා ඊට පස්සේ කරන්දෙනිය ෆයර් ෆ්‍රෙන්ඩ්ස් කියලා බෑන්ඩ් එකක් ප්ලේ කරා ඊට පස්සේ හික්කඩුවේ වේව් ඊට පස්සේ තංගල්ල රුහුණු ෆ්ලෑෂ් ඊට පස්සේ පොල්ගහවෙල හොරයිසන් එකෙන් පස්සේ ආපහු පොල්ගහවෙල ලයිව් හොරයිසන් ඊට පස්සේ ෆ්ලෑෂ්බැක් මම හිතන්නේ රසික ජනකායක් ඉස්සරහා පර්ෆෝම් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි නිසා කොහොමද මේ චකිතයක් නැතුව ස්ටේජ් එකට නැගලා ඔච්චර ලස්සනට මේ ප්ලේ කරන්නේ එහෙම චකිතයක් තිබිලම නැහැ ඉතින් ඉස්සර ඉඳලම ප්ලේ කරේ මේ විදියට ෆ්ලෑෂ්බැක් අපේ සහෝදරයෝ ටිකත් එක්ක ඉන්නකොට ඉතින් ගානක් ඇත්තෙම නැහැ ස්ටේජ් එකේ ඉන්නකොට නිෂාන් ඔබ සංගීත කණ්ඩායමට එහෙම නැත්නම් සංගීත මේ මේ ශ්‍රේෂ්ඨ පියුසුනේ මුලින්ම ලීඩ් গিටාර් වාදක ශිල්පියෙක් විදියට. ඒතර ඔබ ක්‍රමක්‍රමයෙන් එක රිද්ම් වාදක ශිල්පියෙක් බවට පත් වුණා. පොඩ්ඩක් කියන්නකො මොකද්ද මේ උනේ කියලා. ඔයත්තම මේ මගේ හොඳම යාළුවා ඉස්කෝලේ කාලේ ගෙවල් ළඟ අමිල ඩයස් කියලා. එයා තමයි බෑන්ඩ් එක මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ මම මුලින් ගියේ නිකන් එයාත් එක බෑන්ඩ් එකේ යාගේ වැඩවලට උදව් කරන්න. ඉතින් පස්සේ බෑන්ඩ් එකේ ලීඩ් গিටාරිස් මේ එකපාරට නැති වුණා. ඊට පස්සේ ඒ අඩුව පුරවන්න තමයි මට කතා කරේ අමිල ඉගෙන ගනින් කියලා. ඉතින් මම එහෙම මේ ඉගෙන ගත්තා මේ ඒ වගේ විශ්ව කුමාර කියලා අයියා කෙනෙක් හිටියා තව අජිත් අම්බලංගොඩ අයියා හිටියා. ඉතින් එයාලගෙන් මම පොඩි පොඩි දේවල් අහගෙන ඉතින් මම ඉගෙන ගත්තා ඊට පස්සේ තනියම තමයි ඉගෙන ගත්තේ গিටාර්. ඊට පස්සේ කොහොමත් ඊට පස්සේ බෑන්ඩ් ඔක්කොගෙම ප්ලේ කරේ ලීඩ් গিටාර්. හොරයිසන් බෑන්ඩ් එකට ආවට පස්සේ තමයි රිද්ම් গিටාරිස් කෙනෙක් විදියට පටන් ගත්තේ. ඔබ හිතන්නේ නැද්ද ඔබට මේ ඔබගේ තියෙන උපරිම දක්ෂතාවය මේ පෙන්වන්න මේ රිද්ම් গিටාරක මදි කියලා හිතන්නේ නැද්ද? එහෙම හිතලා නැහැ. එහෙනම් ඔබට ලීඩ් গিටාරයත් රිද්ම් গিටාරයත් මේ දෙකම එක හා සමාන වාදනය කරන්න හැකියාව තියෙනවා. ද නැත්තම් ඔබ ලීඩ් গিටාරයට වඩා රිද්ම් গিටාරයෙන් හැකියාව පෙන්වනවද? රිද්ම් গিටාරයට ආසයි. ලීඩ් গিටාර වාදනයත් ඉතින් ඒක කරනවා ආසයි ඉතින් ඒක. සංගීත කණ්ඩායමකට එද්දී එහෙම නැත්නම් සංගීත ශිල්පියෙක් බවට පරිවර්තනය වෙද්දී අපි ගොඩාක් වෙලාවට කවුරු හරි අනුකරණය කරනවා. එහෙම නැත්නම් කවුරු දිහා බලන් අපි මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ මේ විදිහට තමයි අපි ගහන්නේ කියලා අපි හිතනවා. ඉතින් ඔබ කවුද ඒ වගේ ඔබ කවුරුද ඔබ අනුකරණය කරේ? ඉස්සරම ලීඩ් গিටාර් ගහන කාලේ මුලින්ම මම කැමතිම උනේ සනිදව සංගීත කණ්ඩායමේ ශාන් අයියට. ඒ වගේ තමයි කොණ්ඩේ වවන්න ගත්තේ මුලින්. එතන ඉඳලා ඒ ටෝන් එකට ඊට පස්සේ රිද්ම් গিටාර් ගහන්න ආවට පස්සේ අපේ මේ සම්ප්‍රදායික ඉන්න සුදත් අයියවයි එතකොට අපේ ෆ්ලෑෂ්බැක් හිටපු හංශී අයියව ගොඩක් අනුකරණය කරා. ඉතින් එයාලගේ ස්ටයිල් ඉඳලා ඔක්කොම ඉගෙන ඔබ අනුකරණය තුළින් ඔබගේ චරිතයක් වෙනම හදාගත්ත හැබැයි නේද? ඔව් ඉස්සර අපිට බලන්න තිබුණු සංගීත කණ්ඩායම තමයි ඒ. ඉතින් ඒ වයින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා දැකලා බලන්න ගිහිල්ලා මොකෝ ඒව බලලා තමයි ආස වුණේ මේ ෆීල් එකට එන්න ඒ ප්ලේයර්ස්ලා දැකලා තමයි. ලංකාවේ ප්‍රසංග වගේම විදේශ සංචාරත් ඔබ මේ ඉහි කෙස් ගන්නට ගිහිල්ලා ඇති. ඒ වගේ විදේශ සංචාරකදී වෙච්ච අමතක නොවන සිදුවීමක් එහෙම නැද්ද නිෂාන් අපිට කියන්න? ගොඩක් ඒවා ඉතින් අමතක නොවන සිද්ධවීම් තමයි. මගේ ඉතින් ළඟදී වෙච්ච හොඳම දේවල් තමයි මම අපි සහභාගී වුණු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම USA කැනඩා ටුවර් එකේදී මම ගොඩක් ආසයි. මම ෆිල්ම් බලන පොඩි කාලේ ඉඳලා ඔය අයන් මෑන් ස්පයිඩර් මෑන් සුපර් මෑන් අරම ඔක්කොම ඒවා
හරි ආසයි ෆිල්ම් බලන්න ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් ආසාවක් තිබ්බ කවදා හරි යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන්න. ඒක තමයි ඇමරිකාවේ ගිහිල්ලා ඒක තමයි මගේ ලබගත අත්දැකීම. අත්දැකීම අමතක වුණා නේද? අමතක වෙන්නේ නැහැ කවදාවත්. හොඳයි. ඒ වගේම මේ තව ආරංචියක් ආවා ඔබ මේ සාමාන්‍ය දැන් නිශාන් කවුරු ටුවරයක් ගියාම අපි ගොඩාක් වෙලාවට ගෙදරට මොනවා හරි අරන් එනවනේ අනිවාර්යෙන් අමතක නොකර අරන් එන දෙයක් තියෙනවානේ. ඔබ විශේෂයෙන්ම මේ ඒ වගේ ටුවර් ගියාම මේ ඔබගේ පුතාට මේ මේ ඇනු ආයිත්තම කියනවා අපි හිතනවා ඔය විවිධ සෙල්ලම් බඩු ඒව ගොඩාක් අරන් එනවා කියලා කියනවා ඇත්තද මේ කතාව? ඔව් එයාට තමයි ගොඩක් ඒ වගේ ඉන්නේ. එතන එයා සතුව තියෙනවල ඔය කාටුන් වල වීරයන්ගේ එක එක චරිත ඇඳුම් අවි ආයුධ ඔක්කොම ගෙනලා තින්නේ. මමත් ආසයි ඒවට. ඒක නිසා මම කැමති ඒවත් එයාට ගෑනලා පෙන්නන්න. ඉතින් නිශාන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඔබ යම්කිසි අයිකන් එකක්. ඉතින් මේ වගේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ප්ලේයර් කෙනෙකුට අනිවාර්යෙන් ෆෑන්ස්ලා ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් ඔබට රසිකාවියන් එහෙම නැත්නම් ගෑනු පාර්ශවයේ ආකර්ෂණයක් තියෙනවා කියලා ඔබගේ බිරිඳ අපිට කිව්වා. මේ කතාව ඇත්තද? ඉතින් බිරිඳගින්ම තමයි අහන්න ඕනේ. ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකට ආවම පස්සේ කොහොමත් ගොඩක් රසිකාවියෝ පිරිසක් ඇති වුණා. හරි නෑ මම අහන්නේ ඒක නෙමෙයි. මම අහන්නේ මේ කාන්තා ආකර්ෂණය වැඩිපුර තියෙනවද කියලා. ඇති නේද? ඒකට ඔබට ඒකට කාන්තා ආකර්ෂණය බොහොම වැඩියෙන් තියෙනවා කියලා පේනවා අපිට. හරි. නිශාන් අපිට කියන්නකෝ ඔයාගේ පවුලේ තොරතුරු පොඩ්ඩක්. උල මගේ ගම සීනිගොඩ. එතකොට තාත්තා අයි අම්මයි එහෙ. තාත්තා නැති වෙලා දැනට අවුරුදු 9ක් වෙනවා. තාත්තා අයි අම්මයි. තාත්තා මම හිතන්නේ ඔබට විශේෂයෙන්ම ආදරය කරන ඔබගේ සංගීත කටයුතු වලට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා අපි දන්නවා. මෝ ගොඩක් එයා තමයි ඉස්සර ෂෝ වල වුණත් ඉස්සරහට ගිහිල්ලා බලන් ඉන්න විවරණකම්ම හරි ආසයි. සින්දු කියන්නත් ආසයි. මම අපිත් මේ නැති වෙන්න කලින් ඉතින් සින්දු කියනවා පාටි දානවා එහෙම ගොඩක් ආදරෙන් හිටියේ. ඉතින් තව නංගි කෙනෙක් ඉන්නවා මට මල්ලි කෙනෙක් ඉන්නවා. එහෙම තමයි. තව ඉතින් මේ පවුල ගැන කිව්වොත් මගේ පවුල ගැන කිව්වොත් ශානිකා මගේ බිරිඳයා තංගල්ලේ පුතෙක් ඉන්නවා සේමික අවුරුදු දැන් 6ක් වෙන්න එන්නේ. හද ඔබ විවාහ වුණේ මොන අවුරුද්දද? 2012 ජූනි 21. එතකොට මේ පළවෙනිම ප්‍රේමයද එහෙම නැත්නම් පාසල් ප්‍රේමයක්ද එහෙම නැත්නම් කලින් ඊට කලින් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවද? අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඉස්කෝලේ කාලේ ඉතින් පොඩි එක ටිකක් තිබ්බා. ඒවා සාර්ථකුන්නේ. පස්සේ ඉස්කෝලෙන් අයින් වෙලා රුණු ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ගියාට පස්සේ තමයි ශානි දැක්කේ. ඒ හරහා සංගීත හරහා තමයි ශානිව ඔබට මුණගැහෙන. දැන් අර පාසල් ප්‍රේමයේ එකක් දෙයක් තිබ්බ කියලා කිව්වනේ. නැද්ද මතක නැද්ද පළවෙනි ප්‍රේමේ නම? මතක නැහැ. හිතා මතාම ඒකන ඒක කරලා තියෙනවා. හොඳයි. එතකොට මේ දැන් ඔබගේ බිරිඳගෙන් ඔබට ලොකු සහායක් ලැබෙනවා කියලා කිව්වා. ඔව්. මොන වගේ සහායක්ද ඇයිගෙන් ඔබට ලැබෙන්නේ? ඉතින් ෂෝ වලට යන්න කලින් ඔක්කොම දුමු අර ඔක්කොම එයා තමයි ලෑස්ති කරලා දෙන්නේ. මට බලන්න දෙයක් නැහැ. ඉතින් මම අපි නැති වෙන වෙලාවල් වැඩි ගෙදර. ඉතින් එයා තමයි ඔක්කොම බලන්නේ පුතාගේ වැඩ කටයුතු ඉස්කෝලේ යන්නේ. ඉතින් අපි ෂෝ එකක් ගහලා ගෙදර ඇවිල්ලා වුණත් නිදාගන්න නිදාස තියෙනවා. එයා තමයි උදේට ඔක්කොම කරන්නේ. ඉතින් ලොකු කැපකිරීමක් කරනවා. ඔව්. සංගීත ශිල්පියෙක් වශයෙන් විශේෂයෙන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම වාදක ශිල්පියෙක් වශයෙන් මම හිතන්නේ ඔබ අතිශයින්ම කාර්යබහුලයි. බොහෝ වෙලාවට ගෙදර ඉන්නේ නැති තරම්. ඉතින් ගෙදර ඉන්න දවස්වලටත් ඉතින් රැට පාටිස් එහෙම තියෙනවා නේද? ප්‍රිය සම්භාෂණ රැ වෙලා එහෙම ගෙදරට එන්නේ. මිනිඳගෙන් එහෙම ඒවට පොඩි ප්‍රශ්න එහෙම ආවේ නැද්ද? දොර ඇරලා දෙනවා. ඒක තමයි ලැබෙන සපෝට් එක. ශ්‍රී ලංකාවේ දකුණු පළාත කියන්නේ බොහොම අපි කියන සංගීත ලෝලින් ඉන්න පැත්තක්, ඒ වගේම ශිල්පීන් බහුලව ඉන්න පළාතක්, ඒ වගේම මේ ශිල්පීන්ට ආදරය කරන රසිකිනුත් වැඩිපුරම ඉන්න පළාතක්. ඔබත් නිශාන් දකුණේ කෙනෙක්. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම කියන්නේ මේ හලාවත මේ පැත්තේ
කණ්ඩායමක් විශේෂයෙන් ඉන්නෙත් මේ අවටම කටුනේරි අවට සමාජිකයන් ඔබ විතරයි දකුණ කෙනෙක්ට නියෝජනය කරන්නේ මේ 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 ගමේ අයගෙන් ඔබට වැඩි ප්‍රසාදයක් නැහැ කියලා කියනවා ඒක ඇත්තද බොරු ගමේ ගමේ දකුණේ අපේ පැත්ත මා ආදරේ මට ඔයාලත් එන්න දවසක එතකොට වෙන්නේ මේ කොහොමද කියලා දකුණ පැත්තේ අපි කොහොමද සැලකිලි ආදරේ කොල්ලොන්ගේ ඇත්තටම මම මාරා ආසයි නිවාඩුවට යන්න උනත් මොකෝ තාම මගේ යාළුවෝ නෑදෑ ඔක්කොම එහෙ ඉන්නවා ඇවිල්ලාම් බලන්න ඕන පැත්තක් ඉදින් දකුණ ඔව් මම නොකිය කිව්වේ ඔබට එහෙම ලොකු රසික පිරිසක් දකුණ හරහා බිහි වෙලා තියෙනවා කියන එක අපි ඔබ නිතරම නිවාඩුවට ගමේ ගිහිල්ලා එනවා කියලා අපි දන්නවා ඒතර ඔබ නිතරම ඒ සමාජ ගමේ කට්ටියත් එක්ක ආශ්‍රය කරනවා කියලා අපි දන්නවා අපි ඒවා Facebook හරහා එහෙම දකිනවා ඒ ෆොටෝස් එහෙම ඉතින් ඔබ කියන්නේ දකුණට ඔබ ආදරේ වගේම දකුණත් ඔබට ආදරේ සාර්ථක මිනිහෙක් පවුල තුලින් බිහි වෙනවා වගේම ඒ සාර්ථක මනුස්සයා පිටිපස්සේ බොහෝ කැපකිරීමක් සිදු වෙනවා පාසල තුලදී. පාසල කියන්නේ හොඳ පුරවැසියෙක් බිහි කරන තැනක්. මම හිතන්නේ ඔබට පුළුවන් ඔබගේ පාසල් ජීවිතය ගැන පොඩ්ඩක් අපිට කියන්න. මම මුලින්ම ගියේ අපේ සීනිගොඩ ගමට කිට්ටුවම තියෙන අඳදොල ශ්‍රීපති මහාවිද්‍යාලයට. ඒකේ පහවසර දෙනකම් ගියා ශිෂ්‍යත්වය සමත් වෙලා පව් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට ආවා ඒක තමයි ඒ ලෙවල් කරනකම් හිටියේ හොඳයි මේ මම හිතන්නේ ඔබ දැන් අද නැන් ඉන්නෙත් මේ ධර්මාශෝක විද්‍යාලයේ මේ මේ ටී-ෂර්ට් එකක් නේ ඒ කියන්නේ ඔබ ඒ තරම්ම මේ පාසලත් එක්ක ගොඩක් සමීපයි ආදරේ ඔබගේ පාසල් මිතුරෝ තම ඔබ සමග සම්බන්ධයක් තම පවත්වනවා කොහොමද මේ සම්බන්ධ වෙලා ඉන්නේ මම Facebook එකෙන් විතරක් නෙමෙයි ඒ කියන්නේ ළඟින්ම ඇසුරු කරනවා අපි සම්බන්ධ වෙනවා පාඩ දානවා අපේ ගෙවල් වල එනවා ඉතින් ඉස්කෝලේ කාලේ නම් අමතක කරන්න බැරි කාලයක් මොකෝ මියුසික් වලත් ගොඩක් දේවල් ලැබුණා ධර්මාශෝකෙන් මේ ඉතින් හරි ආදරේ පාසලට මම ධර්මාශෝක විද්‍යාලයේ පසුගිය කාලවක නතුල මේ Flashback සංගීත ප්‍රසංගිකුත් පැවතුවා එහි සීලම සම්බන්ධීකරණ කටයුතු කරේ ඔබ ඔව් අපේ OB එකකින් කරේ ඉතින් ඒක නිසා මට කරන්න පුළුවන් උපරිම මේ සහයෝගය මම ලබා දුන්නා ඉස්කෝලේ වෙනුවෙන් කොහොමද අපිට පැහැදිලි වෙන්නේ නිශාන් අම්බලංගොඩ කියන්නේ පාසලට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා Flashback සංගීත කණ්ඩායමේ රොෂාන් ප්‍රනන්දු නායකත්වය මම හිතන්නේ හැමෝගෙම කතාබහට ලක් වෙච්ච නායකත්වයක් ඒ වගේම එහි නායකත්වයේ විවිධ ලක්ෂණ තියෙනවා Flashback සංගීත කණ්ඩායමේ රොෂාන් ප්‍රනන්දු කියන නායකයා පිළිබඳව ඔබ දකින්නේ කොහොමද? තරම ආදරණීය චරිතයක්. මොකෝ රොෂාන් අයියා නිසා තමයි අපි අද යම් කිසි තැනක ඉන්නවා නම් ඉන්නේ. මොකෝ එයා හදපු තැන. අනිත් එක බෑන්ඩ් එකේ නීති රීති ගොඩක් තියෙනවා අනිත් බෑන්ඩ් වල නැති මම දැකපු. විනය පැත්තෙන් ගොඩක් හොඳ සංගීත කණ්ඩායමක්. ඉතින් අපි තමයි මේ කැලුවක් කරන්නේ. අපේ රොෂාන් අයියා අපිට උපරිම අවස්ථාව දීලා තියෙනවා මට නම් මගේ ජීවිතේ ගොඩක් හොඳ අවස්ථා ලබා දීලා තියෙනවා ජීවිතේ නැවත යථාතත්වයටපත් කරගන්න හරි උඩ තත්ත්වයට ගේන්න හැම පැත්තෙම උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ මුදල් පැත්තෙන් විතරක් නෙමෙයි අදහස් පැතිවලින් හැම පැත්තකින්ම උදව් කරලා තියෙනවා. ඉතින් මට ඉතින් මං හරි ආදරේ එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් බෑන්ඩ් එකට ආදරේ රොෂාන් අයියට ආදරේ කොහොමද? රයිට්. Flashback සංගීත කණ්ඩායමේ වාදන ශිල්පීන් අතරින් ඔබ ගැන වැඩිපුරම දන්නේ ඔබගේ රහස් වැඩිපුරම දන්නේ කවුද? කොහොම දන්නවද? නිරෝෂන් තමයි වැඩිපුර දන්නේ. නිශාන් අම්බලංගොඩ Flashback සංගීත කණ්ඩායමත් එක්ක එකතුලා කොච්චර කාලයක් වෙනවද? 2010 දෙසැම්බර් 28 තමයි සම්බන්ධ වුණේ. දැන් මේ 2019 කියන්නේ අවුරුදු 9කට අධික කාලයක් වුණා ඔබ එහි සේවය කරනවා. මේ 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 සංගීත ගමනේ ඔබට මතක් කරන්න කට්ටිය ඇති. පොඩක් ඒකනත් පොඩක් අපි කියමු. පොඩක් ඉන්නවා. අම්මයි තාත්තයි තමයි මුලින්ම පොඩක් උදව් කරේ. එතකොට මගේ යාළුවා පාසල් කාලේ මිත්‍රයා අමිල ඩයස් එයා තමයි මම ශේෂ්ත්‍රයට දැම්මේ. එතනින් හිටියේ. එයාම ගමේ
සංගීත කණ්ඩායම සහස්‍ර ඊට පස්සේ කරන්දෙනිය ෆයර් ෆ්‍රෙන්ඩ්ස් එතකොට හික්කඩුව වේව් තංගල්ල රුහුණු ක්‍රෑෂ් පොල්ගහවල හොරයිසන් පොල්ගහවල ලයිව් හොරයිසන් ඒ සංගීත කණ්ඩායමල හිටපු ඔක්කොම මගේ සහෝදරයෝ යාළුව අදටත් ඒ යාළුකම් එහෙමමයි පොඩ්ඩක්වත් පොළුදු වෙලා නැහැ ආදරේ ඒ වගේ මුකෝ අපි සෙල්ලම් කරද්දී ඒ වගේ ගිවල් වල නැවතිලා තමයි හිටියේ අම්මලා ඒ අම්මලා තාත්තලා අපි බලාගත්ත දරුවෝ වගේ ඉතින් කන්න බොන්න දීගෙන ඉතින් ගොඩක් ඉන්න එහෙම මතක් කරන්න ගියාම මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ මුකෝ වචනකින් හරි උදව් කරපු කට්ටිය තමයි මගේ ළඟ හිටි එදා ඉඳලම හැමෝම මතක් කරන ආදරේ එතකොට මේ දැන් ඉන්න අපේ සංගීත කණ්ඩායමට මට මුලින්ම කතා කරේ නිරෝෂන් ඩ්‍රීම්ස් තමයි මට කෝල් එක දුන්නේ එන්න කියලා ඉතින් එතන ඉඳලා අපේ මේ රොනල් අංකල් රොෂාන් අයගේ ඉඳලා අපේ දැන් ඉන්න සංගීත කණ්ඩායමේ සිවිල් උප කට්ටියටත් මම මේ මම මතක් කරන මේ වෙලාවේ මුකෝ දැන් මේ ජීවිතේ ගොඩ දාගෙන මේ ඉස්සරහට එන්නේ ඒගොල්ලෝ නිසා දැන් නිශාන් මේ වන විට මේ සංගීත කණ්ඩායම් විශාල වශයෙන් බිහි වෙමින් පවතිනවා. ඒ කියන්නේ අලුතෙන් මේ ශේෂයට ආපු සංගීත කණ්ඩායම් වල සහෝදර ශිල්පීන්ට ඔබ මොනවද කියන්න තියෙන්නේ? කියන්නේ ඉතින් මියුසික් හොඳට ඉගෙනගෙන එන්න කියලා තමයි. මොකද අපිත් තාම ඉගෙන ගන්නවා, මමත් ඉගෙන ගන්නවා. හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මොකෝ මගේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම් දිහා බලුවත් සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. අලුත් බෑන්ඩ් එකකට ගෝ බෑන්ඩ් එකක් කරන්නේ කොහොමද මේ කරන්නේ කොහොමද ගෙනියන්නේ කොහොමද කාලයක් පවත්වාගෙන යන්නේ කොහොමද අපේ කතාබහේ අවසානයේදී දැන් ඇවිල්ලා ඉන්නේ අපිට පොඩ්ඩක් කියන්නකෝ මොකක්ද හිතෙන්නේ ඩ්‍රීම් සෝන් ගැන ඩ්‍රීම් සෝන් ඉතින් මගේ සහෝදරය ආදරණීය ආදවතේ වාදකයා ඉතින් මගේ බලන්න හම්බේ ඔක්කොටම අලුත් වැඩනේ අපි කතා කරේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ රිදම් වාදක ශිල්පියා නිශාන් අම්බලංගොඩත් එක්ක. මම දන්නේ ඔබ කවුරුත් දන්නවා බොහොම නිහතමානී චරිතයක්. ඒක රසික රසිකාවියෝ පැහැදිලි කරලා මනාවට ඔප්පු කරලා තියෙනවා ඔබ සංගීත ප්‍රසංගවල බොහොම රසිකයොත් එක්ක ඉන්න විදිහට. ඉතින් අපි දකිනවා. ඉතින් අපි ඔබගේ ඉදිරි කලා කටයුතු සියල්ලම සෞර ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ වැඩ කටයුතු සියල්ලම හොඳින් කෙරෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි කතාබහ මෙහෙම ඉවර කරනවා එන ජයවා ඔගොල්ලොන්ට ජයවා මගේ නිරෝෂන් ඩ්‍රීම්ස් යාළුවට ඔයාලා කරන්න යන වැඩේ සාර්ථක වෙන්න කියලා නෂාන් මල්ලි ඔයාලට ස්තුතියි ඉතින් ජයෙන් ජයම වේවා ඩ්‍රීම්සෝන් මේ වගේ කලා ලෝකයේ ඔගොල්ලෝ ආදරය කරන චරිතවල නොදන්න දේවල් දැනගන්න අදම අපේ YouTube channel එක subscribe කරන්න මේ ඩ්‍රීම්සෝන් වල ඩ්‍රීම්ස් ටෝක්